වහලිය නෙමෙයි කාන්තාවන්ව සම්පූර්ණයෙන් විනාශ කරලා ගෑනු දරුවන්ව දූෂණය කරන ඒ වගේම කන්‍යාවිය 100ක් එක්ක නිදාගෙන ඒකට සඳුන් පාටි දාන සාරුව වගේ කට්ටිය ඔක්කොමත් ඉන්නේ ඒගොල්ලන් එක්ක. එතකොට කාන්තාවන් වෙනුවෙන් ඒගොල්ලන්ට කතා කරන්න කිසිම අයිතියක් අපි දැක්කනේ. එතුමාගේ සංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අර විදේශීය සංචාරකයෙක් ආවහම ඒ මිනිස්යාගේ ඉදිරිපිටම ඒ කාන්තාව දූෂණය කරලා මරලා දැම්මා. ඉතින් මේ මොන ලැජ්ජ නැති කතාවක්ද මේ කියන්නේ? එකම ඉතින් අපි දැක්කනේ රාජපක්ෂ පුතාලා පෞගී කාලේ මොන මොන කාන්තාවත් එක්ක කොයි කොයි ක්ලබ් වල කොයි කොයි තැන් වල හිටියද කියලා ඉවරලානේ. ඒවා මේ මම කියන ඒවා නෙමෙයි යා. Facebook එකේ හැරෙ මේ ගියානේ. ඊයේ මේ විමලීරවංශ මහත්මයා කියලා තිබුණා මුස්ලිම් ජනතාවට අවශ්‍ය සුරක්ෂිත රටක් නම් මෙය ඇති කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ. ඔය ඒකනේ මම පෞගී කාලෙම කිව්වේ මේ ජාතිවාදී අන්තවාදී ප්‍රශ්න පිටිපස්සේ ඉන්න මේගොල්ලෝ කියලා ඉවරලා. මොකද ඒගොල්ලන්ට ඕන මේ ජාතිවාදී අන්තවාදී ප්‍රශ්න හදන්නේ මේ කඳවුරේ කට්ටිය. මොකටද ඒගොල්ලන්ට ඌමනාවක් තිබ්බ මේ රටේ මුස්ලිම් ජනතාවට ඒත්තු ගන්නන්න උඹලා අදපු ආණ්ඩුව යටතේ උඹලා අනාරක්ෂිතයි ඒ නිසා උඹලා ආරක්ෂිතව ඉන්න නම් වරෙල්ලා අපි ගාවට කියන එක. ඒ අන්තවාදී ප්‍රශ්න හරහා බොරු දේශප්‍රේමයක් හදලා තනි බෞද්ධ සිංහල ඡන්ද ටික ඒ පැත්තට ගැනීම ව්‍යායාමකී දැන් මේ බලලා මල්ලෙන් එළියට පැන්නා.